ඔබගේ දිව්‍යමය ආශිර්වාදයෙන් දහස් කළ මැනව මේ සෑම දෙයක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් සාය. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. ඔබ කී දෙනෙක් ප්‍රීතියෙන් ඉනවද මේ අලංකාර උදෑසන කාලේ? හලෙලුයා. මේ ලැබුව වර්ෂය අලුත් වර්ෂය ඔබ කී දෙනෙක් ප්‍රීතියෙන් සිටනවද? ප්‍රීතිය දෙන ඔබට මොනවද උනේ? සිනාව සේන හිනා වෙලා කියනවා හරිම ප්‍රීතියෙන් සිටනවා. එහෙමත් කෙනාට කියන මං හරිම ප්‍රීතියෙන් ඉන්නේ කියලා. සිනා හොඳයි ඔබට සුවය දෙනවා. සිනා හොඳයි ඔබට ශක්තිය දෙනවා ශරීරයට. සිනා හොඳයි ඔබේ මූණට ලස්සන දෙනවා. සිනා හොඳයි ඔබගේ හදවතට සාමය දෙනවා. එනිසා ඔබට තියෙන හිනා වෙන්න. හාලෙලුයා. හොඳ අත්පොසන් ආදීම ස්වාමීන් වහන්සේට. ඊයේ මන් දෙවියන්ට ගිලෙන අතුරු මං හයිවේ එකට ඇතුල් වෙන තැනදී මම දැක්කා ඉර බැහැගෙන යන අවස්ථාව. සුදාතුන් වහන්සේ මට කිව්වා ඉර කවදාවත් බහින්නේ නැහැ කියලා. ඒ අපි දකින්න හැටි කියලා. කියන්නේ සුසුවන්සේ ආපත්. හරිද? ඒ හිතන හැටි කියලා. ඔබට මිනිස්සු කේ පල්ලෙහාට යනවා කියලා ගණන් ගන්න එපා. මිනිස්සු දකින්න හැටි හිතන හැටි නෙවෙයි. ඔබ කවදාවත් පල්ලෙහාට යන්නේ නැහැ. ඉර කල්ලෙහාට පල්ලෙහාට යන්නේත් නැහැ. හාලෙලුයා. හරි විදියට දකින්න හරියට හිතන්න. ඔබගේ ජීවිතය හැම දෙයක්ම වෙනස් වෙන්න යනවා. මේ වර්ෂය ඔබට නව දෙයක් ස්වාමීන් වහන්සේ කරන්නට යනවා. අපි ඉදිරියට යමු. ඒක තමයි මාර්තුකාව. එහපැත්ත කෙනාට කියන අපි ඉදිරියට යමු. Let's move forward. Hallelujah. කීදෙනෙක් කැමති ඉදිරියට යන්න? දෙවියන් වහන්සේට අවශ්‍ය ඔබ ඉදිරියට යන්න. මොන දෙයක් ඔබ ඉදිරියේ තිබ්බත් මේ වර්ෂය ඔබ ඉදිරියට යන්න යනවා. ඔබේ පවුලේ කවුරු හරි ළඟින් ඉන්නවනම් ඔබ යාට කියන්න අපි ඉදිරියට යනවා කියලා. කියන්න ඔබට මම ඉදිරියට යනවා කියලා කියන්න. ඔක්කොම එකතු අපි සබාව කියන්න අපි ඉදිරියට යනවා. හාලෙලුයා. හාලෙලුයා. නික්මයන් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය. ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කරකොට නුඹ කුමක් හේයි මට මොරගසන්නේද? ඊශ්‍රායෙල් පුත්‍රයන්ට ඉදිරියට යන්න කියාපන්නේ. ඊශ්‍රායෙල් පුත්‍රයන්ට ඉදිරියට යන්න කියාපන්නේ. මොනවද කෑ ගහන්නේ ඉදිරියට යන්න? මොකද අඬන්නේ ඉස්සරහට යන්න. එහා පැත්තේ කෙනෙක් කියන්නේ අඬන්න එපා ඉස්සරහට යන්න කියලා. හාලෙලුයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. සෙනෙවන්ත සහෝදර සහෝදරයන් ඊශ්‍රායෙල් සෙනඟ මිස්රේ ඉඳලා දෙවියන් වහන්සේ කෙනා මිස්රෙන් එළියට පොරොන්දු දේශයකට යන. ඔබ දන්නවද බොහෝ ගලවගත් දෙවියන් වහන්සේ නිකන් ආයේ හිටියේ ජීවිතේට වඩා දුක්ඛිත ජීවිතයක් දෙන්න නෙමෙයි. දෙවියන් වහන්සේ ඔබව ගලවගත්තේ, ඔබ මේ ලෝකෙන් නිදහස් කරගත්තේ, සාතන්ගේ අතින් නිදහස් කරගත්තේ දෙවියන් වහන්සේ ඉතා බලවත් තැනකට ඔබව ගෙනියන පිණිසයි. ඊශ්‍රායෙල් සෙනඟ මිස්රෙන් අරන් ගිය පොරොන්දු දේශයට කිරියෙන් පැනියෙන් ගලා යනව දේශයක් කියලා තමයි ඒකට කියන්නේ. ගලා යන දේශයක්, උතුරුල යන එකක් නෙමෙයි, ගලා යන ඒවා. පිරිච් එකක් නෙමෙයි ගලා යන එක. පිරිච් එක උතුරන එක එක තැන තියෙන හින්දා නරක් වෙනවා. නමුත් ගලා යන එක නරක් වෙන්නේ නැහැ. ඒක අලුත්. හාලෙලුයා. හැම දවසකම අලුත් දේ ඔබට ලැබෙන්න යනවා. ගඟක් එක තැන තියෙදි පල් වෙනවා. නමුත් ගඟ ගලා යද්දි හැමදාම අලුත් වෙනවා. හාලෙලුයා. ඒ කියන්නේ ඔබට හැම දවසකම අලුත් දේ ලැබෙන තැනකට දෙවියන් වහන්සේ ඔබව ගෙනියන්නේ. හාලෙලුයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. සෙනෙවන්ත සහෝදර සහෝදරිය. තින් දෙවියන් වහන්සේ ගෙනාව මේ කිරියෙන් පැනියෙන් උතුරා යන උදේශයට. තින් ස්වාමීන් වහන්සේ ඔබව ගෙනියන්නේ මේ පොළවේ ඉතා බලවත් තැනකට. ඔබගේ ඉදිරිය ඉතා බලවත්. එනිසා සෙනෙහවන්ත සහෝදර සහෝදරිය, ඊශ්‍රායෙල් සෙනඟේ යද්දී උන්ට ප්‍රශ්නයක් ආවා. ඔවුන් ඉදිරිය රතු මුහුද තිබුණා. අනිත් ප්‍රශ්න තමයි ඔවුන්ගේ පිටපස්සේ නැවත වාරයක් මිස්රුරු ආවා. ඔවුන් අල්ලගන්ට වහල්කමට අරගෙන යන්නට. ඔවුන් ඒ මොහොතේ කෑ ගහන්න ගත්තා. කෑ ගහද්දී දෙවියන් වහන්සේ කිව්වා මොනවද කෑ ගහන්නේ ඉස්සරහට යන්න. මොකද අඬන්නේ ඉස්සරහට යන්න. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ, මේක හඬන්නව වර්ෂයක් නෙමෙයි, මේක ඉදිරියට යන්නව වර්ෂයයි. හලෙලුයා. යේසුස් වහන්සේ මරණ අවස්ථාවේදී එක්තරා කෙනෙක් සොහොනට ගියා. සතිය පළවෙනි දායකන මක්දලා හැමරියා ඇහැඬම සිටියා. යේසුස් වහන්සේ කඬන්න එපා. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ, මේ වර්ෂය ඔබ හඬන්න ලෑස්ති වෙන්න එපා. ඔබ ඉදිරියට යන්න ලෑස්ති වෙන්න. අය අපිට ඉස්සරහට යන්න බැරි. ඉස්සරහට යන්න ඕනම් පළවෙනි දේ තමයි සෙනෙහවන්ත සහෝදර සහෝදරිය, පළවෙනි දේ
පස්ස අමත කරන්න. Don't look back. පස්සවස බලන්න එපා. යහපත කියන පස්ස බලන්න එපා. අපි පිටපස්ස බලන හින්දා තමයි අපි ඉස්සරහට යන්න බැරි. ඊයේ වෙච්ච දේ ඊයේ වුණා. නමුත් තාමත් ඊයේ වෙච්ච දේ තියාගෙන උදේ නැගිටපුවා ඉන්නෝ. එනිසා අද ඩබල් කැම් හදර ගෙදර හරියට හැදෙන එකක් නැහැ. ඊයේ වෙච්ච දේ තාම තියාගෙන ඉන්න හින්දා. ඊයේ වෙච්ච දේ හින්දා සමහර අය තාම පල්ලියේ නැහැ. කියන්නේ යේසුස් වහන්සේ. ඊයේ වෙච්ච දේ නිසා සමහර අය පල්ලිය ඇවිල්ලා තින්නේ. කියන්නේ යේසුස් වහන්සේ අපත්. හැලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි ඒක ඊයේ ඒකට කියන්නේ ඊයේ කියලා yesterday. හැලෙලුයා. Today is a new day. Fresh day. අද අලුත් දවසක්. හැලෙලුයා. ඊයේ දවස ඉවරයි අද අලුත් දවසක්. ඊය අල්ලගෙන ඉස්සරහට යන්න බෑ. සෙනෙහවන්ත සහෝදර සහෝදරි ඔබට පුළුවන්ද ඊයේ ගෙවිච්ච කාලය ආයෙගෙන්න කිසිම දෙයකට ගේන්න බෑ. ඒක ඉවරයි. එන ඊයේ වෙච්ච දේ ඉවරයි. යම් ඔබ මේ ස්ථානට එන්න ඉස්සල වෙච්ච දේ ඉවරයි. ආයෙක දිහා බලන්න යන්න එපා. අපි ගොඩක් අවස්ථාවලදී පස්සේ දේවල් දිහා බලාගෙන සිටිනවා. ඊශ්‍රායෙල් සෙනඟ පස්සේ දේ අල්ලගෙන සිටියා. ඔවුන් පස්ස බැලුවා. මොකද උනේ? ඔවුන් දැක්ක මිසරුන් එනවා. ඔවුන් පස්ස බැලුවේ නැත්නම් ඔවුන් දකින්නේත් නැහැ. ඔබ පිට පස්ස බලන්න බලන්න සතුරා ඔබට පහර දෙන්න යනවා. පාවුල්තුමා කියනවා මම එකක් කරනවා. පිලිපොතේ 3 පරිච්ඡේද 13 පදය පිටපස්සේ තිබෙන දේවල් අමතක කරනවා. මම මොනවද කරන්නේ? නමුත් එකක් කරමි. පස්සේ තිබෙන දේ මතක නැතිකොට ඔබ බලන්න සහෝදරී මම තවමත් අල්ලා ගත්ත ඇනුසුතමි. ඔහු කියන මම තාම ඉදිරියට ගියා හිතන්නේ නැහැ. නමුත් එකක් කරමි. පස්සේ තිබෙන දේ මතක නැතිකොට අමතක කරනවා කියන එකයි කියන්නේ. මතකෙන් ඉවත් කරලා දානවා පස්සේ වෙච්ච දේ. පස්සේ දේ මතක නැතිකොට ඉදිරි ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගෙන යමි. ඉස්සරහට තිබෙන ඒවා මොනවද බලන්නේ? ඉස්සරහට තිබෙන දේවල්මයි. හැලෙලුයා. ඉස්සරහට තිබෙන දේවල්ම බලන්න කියලා කියන්න. යහපත ගැනට කියන්න. ඉදිරියට තිබෙන දේවල්ම බලන්න. හැලෙලුයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. රාජ්‍යය තම පක්ෂීන් අතර ඉහළම යන පක්ෂියා. ඒකට හේතුව බලන්නේ ඉරදීහා. ඉස්සරහා ඉහළ. කොලොස්සේ පොතේ 3 පරිච්ඡේදයේ කියනවා නොබේ සිත උසස් තැන් වල තබන්න. Fix your thoughts, things on high, above. ඔබගේ සිත ඉහළ තැන් වල තබන්න කියලා කියනවා. එනිසා සෙනෙහවන්ත සෞදු එක්තරා අවස්ථාවකදී දෙවියන් වහන්සේ ලොත්ත කතා කරලා කිව්වා සුදුන් කුඹුරාවෙන් එළියට යන්න කියලා. භාර්යාවත් එළියට ගියා. දේව දූතයන්ගේ උපකාරය පවා තිබුණා. දරුවන් එළියට ගියා. පස්ස බලන්න එපා කියලා ගියා. නමුත් ලොත්ගේ භාර්යාව පස්සෙන් බැලුවා. අදරත් ඇගේ පිළිරුව තිබෙනවා. ඇය ලුණු කණුවක් බවට පත් වුණා කියලා කියනවා. මොකද පස්ස බලන්න ගිය නිසා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි නහුගුලට අත තියලා ආය පස්ස බලන්න එපා. යහපත කෙනාට කියන්න. නහුගුලට අත තියලා පස්ස බලන්න එපා. හැලෙලුයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. පිස්සු පස්ස බලන අයට ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට යන්න ඕන නම් පිටිපස්සේ දේ අමතක කරගන්න අවශ්‍යයි. සෙනෙහවන්ත සහෝදර සහෝදරි හොඳ දේවල් තිබෙනවා ජීවිතේ. ඒවා ගන්න අපිට හොඳට මොලේ තිබෙනවා. එයා පැත්ත කෙනාට කියන ඔබට හොඳට මොලේ තිබෙනවා කියලා. ඒ හින්දා ඔබ හාල් ටික අරගෙන ගල් ටික අයින් කරන්නේ. ඔබට මොලේ නැත්තම් හාල් ටික උසික් කරලා ගල් ටික තම්බනවා වතුර දාලා. ඔබ වුණාද කියන ඔබට මොලේ තියෙන හින්දා ගල් ටික අයින් කරලා හාල් ටික ගන්නවා. මොලේ තියෙන නිසා මැණික් කරන්ට් යන මිනිස්සයා හවුවෙන් අනිත් ඔක්කොම වැඩක් නැති ඒව පැත්තක දාලා මැණික විතරක් ගන්නවා මොලේ තියෙන. නමුත් සමහර දේවල්දී මොලේ තියෙනවද කියන ප්‍රක්‍රියක් මේ හිතා ගන්න අමාරුයි. පිටිපස බලද්දී මැණික් ටික ඔක්කොම වල්ලලා දාලා ඔක්කොම කුණු ටික අරන් එනවා. මට මෙහෙම කරා මෙහෙම කරා මෙහෙම කරා මෙහෙම වුණා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි මැණික් වලට වඩා රහල් වලට වඩා වටින ඔබේ ජීවිතේ. කියන්නේ යේසුස් වහන්සේ අප. ඒ නිසා සෙනෙහවන්ත සහෝදර සහෝදරි වෙච්ච දේ වුණා ඒක ඉවරයි. Let by gones be by gones. ගිය දේ ගියාවේ. ඒ නිසා ඉස්සරහ නැති කරගන්න එපා. ඉස්සරහා බලන්න. මොකද
ඔබත් එක්ක දෙවියන් වහන්සේ සිටිනවා. ඔබ ඉදිරියට ගෙන යන මිනිස. ලොක්ගේ බාහිරවට ඉදිරියට යන්න බැරුව ගියා පස්සේ බලපු නිසා. පිටපස්සේ දේ අමතක කරලා දාන්න. ඔබට කවුරු මොනවා කරලා තිබ්බත් අමතක කරලා දාන්න. ඔබ දන්නවද මම ඊයේ රාත්‍රියේ කල්පනා කර හිටපුවාම මං කල්පනා කරේ මිනිස්සු කොච්චර දුක් විඳිනවද? සමාව දෙන්න බෑ. මොකද වෙලා තියෙන්නේ හදවත ඇතුලේ. බැන 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 කල්පනා කර කර ඉන්නව ඇතුලේ කාටද පාඩු? හිටපු ගම ප්‍රෙෂර් වෙනවා. හිටපු ගම මොකද වෙන්නේ? හાર્ට් ඇටැක්. සමාව දී ගන්න බෑ. කේන්තිය වෛරය පුපුරනවා. පස්සේ දේ අමතක කරගන්න බෑ. බයිබලයේ කියන්නේ ඔබට කේන්තිය තුනද මොනවා කරන්නද? ඊර බසින්ද ප්‍රථම කේන්තිය නැති කරගන්න. මොකද ඔබට රැට නිදා ගන්න තියෙනවා. කියන්නේ සුසෝසිය අපාර. ඊර බැස්සට පස්සේ ඔබට හැරගෙන ඉන්න වෙනවා ඔබට කේන්තියෙන් හිටියොත්. ඔබට හොඳ නිින්ද නැති වේ. ඒ නිසා ඒක අමතක කරගන්න. හාලෙලුයා. කියන්නේ සුසෝසිය අපාර. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය ඉදිරියට යන්න. දෙවියන් වහන්සේ මෝසස්ට කියන ඔබ ඉදිරියට යන්න. පස්සෝ බලන්න එපා. එතර අවස්ථාවදී යේසුස් වහන්සේ ගෝලයන්ට කියනවා සුද මතේ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ එහා පැත්තට යන්න. සුද මතේ 14 22 කියනවා එකෙනෙම උන්වහන්සේ සමුහයන් අරණතේ ඔරුව නැගී තමන්ට පළමුවෙන් එගොඩර යන්න ගෝලයන්ට බලසේක. ගෝලයන්ට බලකලා බයිබලයේ කියනවා ගෝලයන්ට බල කළා එගොඩට යන්න, එහා පැත්තට යන්න, ඉදිරියට යන්න. හාලෙලුයා. ජීසස් ෆෝස් හිස් ඩිසයිපල්ස් ටු ගෝ මූව් ෆෝවර්ඩ් ගෝ ටු අදර් සයිඩ්. මොනවාද කරන්නේ? දෙවි යේසුස් වහන්සේ බල කළා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි මම මට මොඩිස්සුරගෙන දවස මතකයි කුඩා කාලේ යන්න බැහැ කියලා මං ඇඬුවා ඉස්කෝලේ. එතනදී ඇවිල්ලා මම ඇරලෝල්ලේදී මං ඇඬුවා. ඒ නිසා එතන අම්මා හිටියා, ඊට පස්සේ තාත්තා හිටියා. කියන්නේ යේසුස් වහන්සේ අපා. නමුත් එයා මට බල කරයි පාසලට යන්න. මොකද එයා දැනගෙන හිටියා මට අධ්‍යාපනය ඕනේ මගේ ඉදිරියට. අන්න ඒ වගේ යේසුස් වහන්සේ ඔබට බල කරනවා ඉදිරියට යන පිණිස. මේකයි බල කරනවා කියලා කියන්නේ. හැලෙලුයා. උන්වහන්සේ ඔබට දෙන්න පුළුවන් උපරිම ශක්තිය, උපරිම ධෛර්යය හැම දෙයක්ම දෙනවා මේ වර්ෂයේ ඔබ ඉදිරියට යන පිණිස. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය, නමුත් ඊශ්‍රායෙල් සෙනගට ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි රතු මුහුද. ඊතර අවස්ථාවකදී සහෝදරෙක් මාතේ කියපු දෙයක් තමයි ඔහු විවාහ වෙලා අවුරුදු 8ක් උඩ දරුවන් සිටියේ නෑ. ඔහු ව්‍යාපාර කරන කෙනෙක්. ඔහු මාතේ කියව පාස්ටර් මේකයි මට මගේ ජීවිතේ කිසිම දෙයක් ඉස්සරහට යากන්න බෑ මේ ප්‍රශ්න විසඳන එක. කිසි දෙයක් මට සැලසුම් කරගන්න විදිහක් නෑ. කිසිම දෙයක් කරගන්න බෑ මේ ප්‍රශ්න විසඳ ගන්නක. මම එතනමයි කියලා කිව්වා. කියන්නේ සුසුහසිය අපා. හාලෙලුයා. සමහර අවස්ථාවලදී සෙනෙහවන්ත සහෝදර සහෝදරිය අපි ඉදිරියේ තිබෙන දේවල් බලලා අපි හිතනවා අපිට ඉස්සරහට යන්න බෑ කියලා. රතු මුහුද නිසා ඊශ්‍රායෙල් සෙනග ඉදිරියට යන්න බැරුව කෑ ගහන්න ගත්තා. නමුත් ඔබ දන්නවද ඔබ මොනවා තිබ්බත් ඒවා පසු කර ඒවා දෙකට බෙදාගෙන ඔබ ඉදිරියට යන්න යනවා. හාලෙලුයා. ඔබ දන්නවද ඊශ්‍රායෙල් සෙනග දෙවියන් වහන්සේ රතු මුහුද උඩින් මෙහෙම අරන් ගිල එහා පැත්තට තිබ්බේ නැහැ. ඒ කියන්නේ රතු මුහුද නිකන් පාස් කළා දැම්මේ නැහැ. රතු මුහුදෙන් ගිනිච්ච ඒ කියන්නේ ප්‍රශ්නය ඉවර කරා. හාලෙලුයා. ඔබගේ ප්‍රශ්නය ඔබ ඉවර කරගෙන ඉස්සරහට යන්න යනවා. ඊශ්‍රායෙල් සෙනගට උඩහන්සි කිව්වේ මොකද්ද? මුහුදක් එතනම එගොල්ට යන්න බල කළා. යේසුස් වහන්සේ මොනවද කළේ? මතේ පොතේ 22 කියනවා එකෙනේ උන්වහන්සේ සමුහෙන් අරණතේ කුරුව නැගී තමන්ට පළමුවෙන් එගොල්ට යන්න ගෝලයන්ට බල කළසේක. නමුත් සෙනෙහවන්ත සහෝදර සහෝදරිය 23 පදේ කියනවා 24 ඒ තුලඟ ඉදිරියට ගැසූ බැවින් ඔරුව ඒ වෙලෙහි රැළවලින් සෙලවේ සෙලවේ මුහුද මැද තිබුණේය. මතේ 14 මම අද ඔබට කතා කරන පරිච්ඡේදෙම 14 දෙකම 14 පරිච්ඡේද. මතේ 14
මතේ 14:24 ඒ තුලඟ ඉදිරියට ගැසූ බැවින් ඔරුව ඒ වෙලෙහි රැළ වලින් සෙලවී සෙලවී මුහුද මැද තිබුණේ. මේ හුලඟ ඉදිරියට ඔවුන් ඉදිරියට යන්න ගියත් ඔවුන්ට ඉදිරියට යන්න බැරුව ගියා මුණා නිසාද ගෝලයන්ට හුලඟ ගැසූ නිසා. ඊසායි සෙනග රතු මුහුද තිබුණා ගෝලයන්ට. මොනවද සිද්ධ වුණේ? හුලඟක් ආව තද හුලඟක්. බෝට්ටු ඉදිරියට ගියන්න බැරි ආකාර සෙලවි සෙලවි තිබුණා. නමුත් දෙවියන් වහන්සේට අවශ්‍ය ඉස්සරහට යන්න. අපි ඉස්සරහට යද්දී අදහස් වෙන්නේ අපේ බාධා ඔක්කොම ඉවත් වෙනවා කියලා. සෙනෙහවඳ සහෝදර සහෝදරි, අපි ඉදිරියට යන්න යද්දීම බාධා අපිට එනවා. වැඩ පටන් ගන්න යද්දීම තමයි බාධාව. අපි කියන්නේ ඔබ වැඩ පටන් ගන්න යද්දීම බාධා ඔබට එනවා. නමුත් සෙනෙහවඳ සහෝදර සහෝදරි, දෙවියන් වහන්සේ නැති නිසා දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ තමයි ඒක ඔබට එන්නේ ඩැහැලා දෙන්නේ උන්වහන්සේගේ මහිමේ පිණිස. තව අය ඔබගේ ජීවිත ඔබගේ නිවසේ අය ඔබගේ අසල් වාසී දෙවියන් වහන්සේගේ මහිමය ඔබේ ජීවිතෙන් දකින පිණිස, ඒ අය දෙවියන් වහන්සේ මහිමයට පත් කරන පිණිස, ඒ අය දෙවියන් වහන්සේට රාජ්‍යයට ඇතුළු වෙන පිණිස, නුඹගේ යහපත් ක්‍රියා දැක ඔවුන් දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස, නුඹගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බවලවන්නයි දෙවියන් වහන්සේගේ වචනය කියලා තිබෙනවා. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. සෙනෙහවඳ සහෝදර සහෝදර, හුලඟ තිබුණා, ඒ නිසා ඉස්සරහට යන්න බැරුව ගියා. බයිබලයේ කියනවා 25 වෙනි පදේ සුද මතේ 14:25 රෑ 4 වෙනි යාමේදී උන්වහන්සේ ඕන් වෙතන මුහුද පිට පයින් ආසේක. ගෝලේ උන්වහන්සේ මුහුද මැඩ පයින් එනවා දැක කැළඹි අවතාරයක් යයි. රෑ 4 වෙනි යාමේදී උන්වහන්සේ මුහුද පිට පයින් ආසේක 4 වෙනි යාමේ. සෙනෙහවඳ සහෝදර සහෝදරි, ඒ කියන්නේ මේ අදහස් වෙන්නේ මොකද්ද? 4 වෙනි යාමේ උන්වහන්සේ පළවෙනි යාම තමයි ගෝලයට යන්න කියලා කිව්වේ. 20 වෙනි පදේ කියන එකනේ උන්වහන්සේ සමුහින අරණත්තේ කුරුට නැගී ගෝලෙන්ඩ පළමුවෙන් ගොට යන්න ගෝලෙන්ඩ බල කළසේක. ඔවුන්ට පළමුවෙන් විසුතුංගනේ පදේ කියනවා සමුහයන් යවපසු යාච්ඡා කරන පිස වෙන්ව කන්දකට ගියසේක. සවස් වූ කල්ලි උන්වහන්සේ හිත අනියම සිරිසේක. සවස 23 සවස බලන්න සවස උන්වහන්සේ හිත අනියම හිටියා. සෙනෙවන්ත සහෝදර සහෝදරි, ඒ කියන්නේ හවස් කාලේ 6ට ඉස්සල්ලා උන්වහන්සේ කන්දට ගියා. ඒටත් ඉස්සල්ලා තමයි උන්වහන්සේ ගෝලයන්ට යන්න කියලා කිව්වේ. පළවෙනි යාමයේ කියලා කියන්නේ ඊශ්‍රායෙල් සෙනගගේ වෙලාව 6යි රෑ 9යි. හවස 6යි රෑ 9යි. දෙවෙනි යාමයේ රෑ 9යි රාත්‍රි 12යි. තුන්වෙනි යාමේ රාත්‍රි 12යි පාන්දර 3යි. පැය දැන් 9යි. හතරවෙනි යාමේ කියන්නේ පාන්දර 3යි උදේ 6යි. අපි දැන් ඉන්නේ මේ පස්වෙනි යාමේ. උදේ 6යි 9යි. කියන්නේ සුසංසේ හපා. හතරවෙනි යාමේ පාන්දර 3ත් 4ත් අතර තමයි 3ත් 6ත් අතර තමයි යේසුස් වහන්සේ ආවේ. සෙනෙවන්ද සහෝදර සහෝදරි, එතකොට පැය 9ක් ගෝලෙ ඔයිට තිස්සලා ගියේ. පැය 10ක් 12ක් ගෝලෙ මුහුදෙන් ගියේ නැහැ. මුහුදට ගියාට යන්න බැරුව ගියා. ඔබ දන්නවද මෙච්චර ගිහිල්ලත් ඔවුන් ගිහිලා තිබ්බේ ගව්වක් විතර කියලා කියන්නේ ගව්වක් විතර. ගව්වක් කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ 73 විතර ප්‍රමාණය. බෝට්ටු තිබුණා. ඒකේ හබල් තිබුණා. ඒකේ දීවරයෝ සිටියා. නමුත් ඉස්සරහට යන්න බැරුව ගියා හුලඟ ආපු නිසා. නමුත් ඔබ දන්නවා සෙනෙහවඳ සහෝදර සහෝදරිය, යේසුස් වහන්සේ හතරට යාමේ උන්වහන්සේ මේ ගෝලයන්ව පසු කර යන්න ගියා. හලෙලුයා හලෙලුයා. ඔබ කීයේ පිටින්ද මේ මොහොතේ උන්වහන්සේ හතරට යාමේ මූද පිට පයින් ආසේක. පයින් ආව කියලා කියන්නේ මේක තේරුම තමයි මේ ගෝලයන්ව පසු කර යන්න ගියා කියන එක. සෙනෙවන්ත සහෝදර සහෝදරේ, ඔබ දන්නවද හතරවෙනි යාමේ ආවේ? ඒ කියන්නේ හවස 6 උන්වහන්සේ පළවෙනි යාමේ තමයි හවස තමයි කන්දට ගියේ. උන්වහන්සේ මොනවටද ගියේ? බයිබලයේ කියනවා සෙනෙව 23 වෙනි පදයේ 14:23 යාච්ඤා කරන පිණිස. උන්වහන්සේ සමුහයන් යවපසු යාච්ඤා කරන පිණිස වෙන්න කන්දට ගියසේක. යාච්ඤා කර උන්වහන්සේ මොනවද කරේ හතරවෙනි යාමේ එක හවස 6 ඉඳලා උදේ පාන්දර 3 වෙනකම් මොනවද කළේ? යාච්ඤා කළා. පැය කීයක්ද? 9ක්. මොකද්ද සිද්ධ වුනේ? ගෝලයන්ව පසු කර යන්න මේ තද හුලඟ තියෙන මුහුදෙම උන්වහන්සේ පසු කර යන්න පටන් ගත්තා. හාලෙලූයා.
சனேவாந்த சௌதர சௌதரே மே வாழ்ச்சி ஒப்படி இதுரேட்டேன்ட்டோன்னா ஒப்பட ஆவாஷ யாச்சாவை ஒப்ப பாசு கொறே அண்டியானோ ஒப்ப இதுரேட்டேன்ட்டோம் தேவியான் வகான்சே ஒப்ப இதுரேட்டகடி அண்டியானோ ஹல்லேலூயா ஒப்ப தன்னோ தேசு சுவாசி கோலண்ட் இஸ்தர் ஹட்டேன்ட்டகிவா உங்க இஸ்தர் ஹட்டகியா இக்மனட நமத் மம ஹிதான்னே இயேசு சுவாசே பலாபுரத்து பலாபுரத்து அப்பி உபத்திக்கே அது மெச்சரக்கால் மனுஷன் இதுரேகட யாகண்ட வெறுவே தமாகே பௌ ஜீவித்தே தமாகே ஆர்த்திகே தமாகே சுவய சனேவந்த சகோதர சகோதரிய தமாகே ஆத்மிக ஜீவித்தே துல தமாக மனுஷன் இதுரேகட யாகண்ட வெறியேன் ஐ மனுஷா தனியமதமா இஸ்ரஹாட்டேன் உஸ்ஸாகரன் தமாக சக்தியின் பலய நோவே மகே ஆத்மயை சேனாவல தேவிதுன் கியை ஹல்லேலூயா நாட் பை மை நாட் பை பவர் பட் பை மை ஸ்பிரிட் சேஸ் தி லார்ட் ஆல்மைட்டி ஹல்லேலூயா கேண்ட பலேன் நோவே மாகே ஆத்மே பலேன் நோவே சக்தியின் நோவே மாகே ஆத்மே சனேவாந்த சௌதர சௌதரி ஒப்ப தேவியான் வகான்சேகே அபிமுகே இன்ட இன்ட ஒப்ப இஸ்ரஹாட்டேன் யாரும் ஒப்ப அபிமுகே அடுக்கறான்ட ஒப்ப முனவாது வேண்ணே ஒப்ப அடியாக் இஸ்ரஹாட்டேன் ஆய் ஒப்ப அடி பாக் இஸ்ரஹாட்டேன் அடி ஹாத்தரா மாரா பாசடேனும் ஒப்ப சுட்டக்கார் யானோ இஸ்ரஹாட பயன்னே அவருது பதிவேன தருவக்கிந்த அடி பாகே யானே ஆய் அடி பாக் இஸ்ரஹாட்டேன் ஆய் ஹாத்தரா மாரா பாசடேனும் ஐ ஒப்ப யாண்டே யாண்டே சுவாமிநாதன் நேத்து அபிமுகே நேத்து நம்ம சனேவாந்த சகோதர சகோதரி ஜேசுஸ் வஹான்சே அபிமுகே சிட்டியா யாச்சாவே சிட்டியா இயேசுஸ் வஹான்சே யாச்சா கரண்ட ஓட உனாசே தேவியன் வஹான்சே நே ஐ உனாசே யாச்சா கலே ஆதர்ஷே நின்ன ஓட உனாசே தேவியன் வஹான்சே கே புத்ரயா சம்பந்தகம் ஓட பேன்னாண்ட சனேவாந்த சகோதர சகோதரி மே வாழ்ஷே ஒப்பட அவசியாய் சுவாமி வஹான்சே சேமதேட்ட வாடா ஒப்ப சுவாமி வஹான்சே தேக்கேத்தி ஒப்ப தண்ணே நே ஒப்ப யாண்டியான் ஐசராட ஒப்ப இதிரேட்ட யாண்டியானோ வேல புலாங்கியே குணாட்டுத்தியே பிரஸ்னதியே கெடலுதியே நமுத் ஏசியால்ல பசு கரகன ஒப்ப யாண்டியானோ தேவியன் வான்சே மோசஸ் சிக்கு ஐசர் ஹாட்டியான்ட ஐ மோசஸ் கிவே மோசஸ் தேவியன் வான்சே கிங்க ஹேவா ஹல்லேலூயா ஹல்லேலூயா தேவியன் வான்சே மோசஸ் சிக்கு மே ரத்து மூத தேகட பேதான்ட மோசஸ் நுபே அத்தோ சோண்ட ரத்து மூத ரோசே இயலிங் நுபே சாரே அடியோ சோண்ட ரத்து மூத ரி இயலிங் சனேவாத சௌதர சௌ தேவியன் வான்சே மோசஸ் மாக பேன் வாண்ட காத்தா இதிரேட யான பீன்ஸ் ஒப்ப மே வாடஷே தேவியன் வஹான்சே அபிமுகேட காலே நதி தேவியன் வஹான்சே ஒப்பட மக பேன் நாட்டியானோ இதி ரெடி ஆன பீனிஸ் ஹalleluya கேன இயேசு சுவாசே ஹபன் எனிசா அத தவஸ் ஒப்ப தீரே ரெடினோ மோன ம ஹேது அக்னிசாவத் மம கிசிம தவஸ்க மக யாச்சோ வாதாரினே நே சுவாமி வஹான்சே தேகின அபிமுகே மம அதாரினே நே கிசிம தேகட மட கோட்டி கானக் தின்ன சூதானா உனா மம சூதானன்னே அதாரின்ட மொன பிரஷ்னே பயங்கார சிட்டியாத் மம மே வாடஷே சூதானன்னே சுவாம் நுவான்சே அபிமுகத்து அதாரின்ட மம தீரனே கட்டேனோ மே வாடஷே ஹல்லேலூயா ஹம வாடஷேகம் தீரன கத்த இஷ்டகலேனே நவ மே ஏவ கத்த தீரன விதரை ஏவ அபியோ கத்த மட மதகை මම කතෝ මේ මම ඊටු ගැලිමුර මේ ඇවිල්ලා නැ මේ 31 දින රාත්‍රියේ මං කතෝලේ දේවස්ථානේ ඉද්දී මගේ යාළුවෙක් මගේ ළඟට ඇවිල්ලා කිව්වා සඳුන් මං අද සිරණයක් ගත්තා මං එහෙම මොකද්ද තාම අපි මේ ඒලවර්ස් කරන වයසේ කාලේ මං එහෙම මොකද්ද හෙට ඵලෙන්ද මං බොණේක සම්පූර්ණයෙන් අතර කරනවා
ஏழு கிரோ நவுத் போடும் நத்திர கிர கண்டு வருவீங்க உங்க கோதே. ஈட்ட பாசே இதா பகுதா மகி ஆளு கிதர மம கியா யாத்தி மே ஆளு அத்தின் மகி கூடா கே ஆளு தின்னோ இதா உசவே கிதர நமுத்து கதையா ஏயா ஆய் போடும் மங்க ஹவதே ஈய ரேக்கி ஒன்னே போண்டே கே அது பலவிந்தானே හිට ඉඳලා බොන්නේ මම ගැලීමට ආවා. පළවෙනි සුභාරංචිගේ සෙක්ුවත්තේ පවත්තද්දි මට පණිවිඩයක් ආවා යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා හම්බෙන්න කියලා. මම ගියා බලද්දි මෙයා හොඳටම බීලා හැමදාම තීරණ ගත්තා. තාම එකක් තාම කළේ නැහැ. මම දැන් බලනවා Facebook එකේ තියෙනවා. දැන් ෆොටෝ දාලා තියෙනවා. මේ හොඳ හොඳ බෝතල් මේ සුඩ තියලා ඒ ෆොටෝත් එකම දාලා තියෙනවා. තාම නතර වෙලා නැහැ. හැම අවුරුද්දෙම තීරණ ගන්නවා ඇති. නමුත් මේව කරන්නේ නැහැ. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ ඒකයි අද ගොඩක් අය තියෙන ප්‍රශ්නේ. තීරණ නම් ගන්නවා. දේශනා කරද්දී මිනිස්සු කියද්දී නමුත් තීරණ අපවත්තන්නේ නැහැ. මේ වර්ෂයේ තීරණයට එන්න අවශ්‍යයි. ඔබේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න පුළුවන් ඔබගේ පාස්ටර්ට නෙමෙයි. ඒ අය හොඳයි. ඒ අය තමයි ඔබට මඟ පෙන්වන්නේ විදිහට යන පිංස. හාලෙලූයා. නමුත් එයාට කරන්න පුළුවන් දේ සීමිතයි. ඔබගේ අම්මට නෙමෙයි, ඔබගේ තාත්තට නෙමෙයි, ඔබගේ වෛද්‍යවරයාට නෙමෙයි, ඔබගේ නීතිශිෂ්‍යට නෙමෙයි, එහෙම නැත්නම් ඔබ තුල තිබෙන හැකියාවන් වලට නෙමෙයි. මේ බෝට්ටුවේ ගිය අයට හබල් තිබුණා, දීවරෝ හිටියා හොඳට පුළුවන්, ඒ වලට නෙමෙයි ඔබ ඉස්සරහට යන්න යන්නේ. ඔබ ඉස්සරහට ගෙන යන්න යන්නේ දෙවියන් වහන්සේ. එහෙනම් ඔබට අවශ්‍යයි මඟ පෙන්වීම කරන්න. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ, ඔබ උගත් නැතුව ඇති, ඔබ දක්ෂ නැතුව ඇති, ඔබ සල්ලි නැතුව ඇති, ඔබ නායකාරයෙක් වෙන්න ඇති, ඔබට මුකුත් නැතුව ඇති, ඔබ ලෙඩෙක් වෙන්න ඇති. නමුත් සෙනෙහවන්ත සහෝදර සහෝදරේ මොනවා වුණත් ඒ සියල්ල වෙනස් වෙන්න යනවා. දෙවියන් වහන්සේ ඔබ ඉස්සරහට ගෙනියන්න යනවා. හැලෙලූයා. දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වන්නට යනවා. ජේසුස් වහන්සේ පෑ නමකට ස්වාමීන් වහන්සේත් එක්ක උගත් දෙසිරියා කලයේ කෙටුවාගේ එන්ට මේ වර්ෂයේ කොටන්ටොමගේ ඇතුළෙ පපුවේ මම යාච්ඤා කරන එක කරනවාමයි මොන දේ ආවත් මගේ ජීවිතේ. හැලෙලූයා. සෙනෙහව ඔබ ගැන හිතන්න. යහපත කෙනාට කියන්න ඔබ ගැන හිතන්න. Think of yourself. හැලෙලූයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ, පළවෙනි රාජ්‍යාවලියේ පොතේ 18 වෙනි පරිච්ඡේදයේ හතරිස් හතර, හතරිස් පහ, හතරිස් හය, පළවෙනි රාජාවලිය 18, හතරිස් හතර, හතරිස් පහ, හතරිස් හය, හතරිස් හතර. සත්වෙනි වර ඔහු කතා කොට මනුෂ්‍යයෙකුගේ අතක් වෙන කුඩා වලාකුලක් මුහුදේ නැගියන්නේ නැහැ කීවේ. ඔහුද වැස්ස ඔබ නොලොක්කන පිණිස ඔබගේ රත්යේ සූදානම් කර ගියමැනවයි කියා නුඹ ගොස් අහප්ට කියන්න කීවේය. මේ එලියා, එලියා තමාගේ වැඩකාරයට කියනවා අහප්ට කියන්ට වැස්ස නොබ නොලොක් නොවලක්කොන පිණිස රතේ සූදානම් කරගෙන යන්ට ඉස්සරහට. මේ මොනවද කියන්නේ? රතේ සූදානම් කරගෙන ගිය මැනව ඔබට කතා කරන්න යන්නේ ඉස්සරහට. රතයක් තියෙනවා රජතුමාට යන්න තමා තියෙන්නේ. දැන් මොනවද කරන්නේ? 45 වෙනි පදය. ඉක්බිරි මද වේලාවකින් අහස බලාකුලේද හුලගින් අඳුරුනේ මහත් වැස්සක්ද විය. අහබ් රතේ ඩැගී ඊශ්‍රායෙලට ගියේය. මොනවා සිද්ධ වුනේ? ඉක්බිරි මද වේලාවකින් අහස බලාකුල් වලින්ද සුලඟින් අඳුරුනේ මහත් වැස්සක් විය. අහබ් රතේ ඩැගී ඊශ්‍රායෙලට ගියේ. අහබ් මොනවද කරේ? රජතුමා රතේ නැගලා එයා ගියා ඊශ්‍රායෙල් වලට. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය, 46 වෙනි පදේ තමා විශේෂිත පදය. ස්වාමීන් වහන්සේගේ හස්තය එළියා කෙරේ පැමිණ නිසා ඔහු තමාගේ කටිය බැඳගෙන අහබ්ට පෙරටුව යෙස්රෙල්ට ඇතුල් වෙන තැන දක්වා දිව්වේය. 46 කියන ස්වාමීන් වහන්සේගේ හස්තය එළියා කෙරේ පැමිණ නිසා ඔහු තමයි කටිය බැඳගෙන අහප්ට පෙරටුව යෙස්රෙල්ට ඇතුල් වෙන තැන දක්වා දිව්වේය. හැලෙලූයා, හැලෙලූයා. කටිය බැඳගත්ත කියන එකෙන් තේරුම් කරන්නේ එළියට හොඳ ආම්පන්න තිබෙන්නේ නැහැ කියන එකයි, හොඳ වස්ත්‍ර තිබෙන්නේ නැහැ කියන එකයි. ඊළඟ තමා දිව්ව කියන අදහස් කරන්නේ ඔහුට වාහනයක් තිබ්බේ නැහැ. ඔහුට හැකියාවන්, දක්ෂතාවයන්, උපාධි
මෙවමුකුත් නැහැ කියන එකයි ඔහු කකුලෙන් දිව්වේ. නමුත් අහබ් කියන මනුෂ්‍යයගේ රතේ ඔහු කටිය බැඳගත්තේ නැහැ. ඔහු හොඳ වස්ත්‍ර වලින් සැරසිලා සිටියා. ආම් පන්න ඔක්කොම හොට තිබුණා. නමුත් මොනවද කියන්නේ අහබ්ට පෙරටුව මොනවද කියන්නේ ඔහු තමගේ එලියා ස්වාමනාසික හස්තේ එලියා කෙරේ පැමිණි සහ තමයි කටිය බැඳගෙන අහබ්ට පෙරටුව ජෙස්රෙල්ට අතුලට තන දක්වා දිව්වේ. මොනවද වෙන්නේ අහබ්ව පසු කරගෙන ඔහු ගියා. මොනවද දන්නවද උනේ අහබ් රතෙන් ඇද්දි එලියා පයෙන් දුගන ගිහිල්ලා ජෙස්රෙල් කියන නගරේ ඉදිරියේ ගේට්ටු ළඟට බලන් හිටියා අහබ් රතෙන් එනකම්. ඔබ දන්නවද සෙනෙහවන්ත සහෝදර සහෝදරි ජෙස්රෙල් අහබ් ගියේ අස්සෝ රතේක. ජීවිතේ පළවෙනි වතාවට අස්සෙක් වීම ගැන අස්සෙට දුක හැදෙන්න ඇති. මොකද අස්සයා පසු කරන මිනිස්සු දුවනවා. අස්සයා කියන්නේ වේගවත් සතේ. නමුත් අස්සයා පසු කරන මිනිස්සු දිව්වා. සෙනෙහවද ආමේ හොඳ වස් මේ හොඳ රතේ තිබුණ මිනිස්සු පසු කරගෙන එළිය දිව්වා. මොකක් නිසාද? ස්වාමීන් වහන්සේගේ හස්තය ආපු නිසා. මේ වර්ෂයේ ඔබ මත දෙවියන් වහන්සේගේ හස්තය තිබෙන නිසා සෙනෙහවන්ත සහෝදර සහෝදරි උගතුන්ට වඩා බලවතුන්ට වඩා දක්ෂයන්ට වඩා සල්ලි තියන අයට වඩා ඔබ ඉදිරියට යන්න යනවා. හැලෙලුයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. කියන්නේ ස්වාමීන් වහන්සේගේ හස්තය මා කෙරේ කියන. යහපත කියන්නේ ස්වාමීන් වහන්සේගේ හස්තය ඔබ කෙරේ. ස්වාමීන් වහන්සේගේ හස්තය ඔබ කෙරේ. තව පාරක් කිව්වොත් මට බෝගිනියන් දෙනවා ඉස්පිරිතාලයට. ඔබට මම හරියට සෙනෙහවන්ත සහෝදර සහෝදරිය කිලෝ 500ක විතර කළු ගලක් උස්සන්න කිව්වා වගේ තමයි ඔබ කියන්නේ ස්වාමීන් වහන්සේ කාසිය ඔබ කරේ. කියන්නේ ස්වාමීන් වහන්සේ හස්තේ දිනනවා ඕම් වෙන්නේ. හැලෙලුයා. විශ්වාස කරන්න බුදුළු හස්තේ තිබෙනවා. ඔබ නැගිටතර පස්සේ ඔබ දුවයි ගෙදරට. හැලෙලුයා. අහප්ට ස්වාමීන් වහන්සේ හස්තේ තිබෙන්නේ නැහැ. ඔහුට වහන තිබුණාට. ස්වාමීන් වහන්සේගේ හස්තේ තිබුණා එලියට. ඇයි ඒ? සෙනෙහවන්ත සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේගේ වචනේ 41 වෙනි පදේම ඒ 18:42 වෙනි පදේ කියනවා හේතුව මොකද්ද කියලා. එලියට ස්වාමීන් වහන්සේගේ හස්තේ තිබුණා. අහබ් කනබොන පිණිස හැරී ගියේය. එරියා කල්මේ කන්ද මුදුනට නැගී බිම් වැටි දන දෙකට අතරේ මුහුණ තබාගෙන නුබගොස් මුහුද ලෙස බලාපන්නේ වැඩකාරයාට කීවේ මොකද්ද කෙරේ එලියා? 42 අහබ් කණ්ඩබොන විසින් හැරී ගියේ. මේ අහබ් කණ්ඩබොණ්ඩ ගියා. මේ වර්ෂයේ ගොඩක් අය කණ්ඩබොණ්ඩේ ලෑස්ති වෙලා ඇති. කණ්ඩබොණ මිනිස්සයා සෙනෙහවන්ත සහෝදර සහෝදරි මග හිටියා. නමුත් කන් නැතුව බොන් නැතුව කන්දට වෙලා දැනගහන හිටපු මිනිස්සයා කන බොන මිනිස්සයා පසු කරලා ගියා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හැලෙලුයා. කන්ට හොඳයි බොන්ඩ හොඳයි. නමුත් සෙනෙහ ජීවත් වෙන්න එපා කණ්ඩ. යහපත කෙනාට කියන්නේ ජීවත් වෙන්න එපා කණ්ඩ කියලා. හැලෙලුයා. හැලෙලුයා. දවසක් නිරාහාර හිටියොත් සෙනෙහවන්ත සහෝදර සහෝදරිය හරි අමාරුයි. කුස්සියට යනවා, තේක බලනවා, ටින් එක බලනවා, ආය හැරිලා යනවා. එක දවසයි නිරාහාර. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. තේක බලනවා, කහට ටික දානවා, සීනි දානවා දෙක කල්පනා කරලා සීනි දානවා, පිටි දානවා දෙක කල්පනා කරනවා. ඔව් අනිත් දවස නිරාහාරද මම පිටි දාන්නේ අද විතරක් දා ගන්නවා කියලා පිටි දා ගන්නවා. කණ්ඩ බොණ්ඩව තමයි හැදිලා තියෙන්නේ. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. උතේ නැකිටලා මොනවද කණ්ඩ තියෙන්නේ? 10ට මොනවද තියෙන්නේ? තේ විතරද? කෝ බිස්කට් නැද්ද? පණිස් නැද්ද? බඩ ආයේ 12ට, ආයේ 4ට, ආයේ 6ට, ආයේ නිදා ගන්න යද්දි කනවා 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 කනවා. කියන්නේ සුවසියාපත්. කන බොන පිණිස ගියේ සෙනෙහවන්ත සහෝදර සහෝදරිය මේ වර්ෂයේ කන බොනව පොඩ්ඩක් නතර කරගන්න. ගොඩාක් පාටි සෙනෙහවන්ත ඔබට රෑ 12 එක වෙනකන් කණ්ඩ බොන්න තියෙන ඔබ දැනගන්න. ඔබ පාටියේදී කෑම කනව විතරක් නෙමෙයි ඔබේ ජීවිතයත් කා ගන්නවා කියලා. කියන්නේ යේසුස් වහන්සේ අපා. හැම වෙලේම අපි දේවල් කල්පනා කරන්න ඕනේ. ලැම්බෝගිනි
ආයතනයේ හැ ඔබ දන්නෝ ලැම්බෝගිනි කියලා කාර් එකක් තියෙනවා. මේ කෝටි ගාණක් ඕනේ වාහනයක් ගන්න. ලේසි කෙනෙක් ළඟ නැහැ. ඔබ දැකලා තියෙනවද ඔබගේ ගෙදර තියෙන ටීවී එකේ කවදාවත් මේක ගැන ඇඩ් දැන්වීමක් දානවා? මේ ආයතනයෙන් ඇහුවා මොකද මේක මේ දැන්වීම දාන්නේ නැත්තේ ඔයගොල්ලෝ ටෙලිවිෂන් වල? එයාකෝ ඔක ඉස්සරහා ඉන්න මිනිස්සුන්ට ඔවා ගන්න බැහැ කියලා. ටීවී බලන කෙනෙක්ට ලැම්බෝගිනි ගන්න බැහැ කියලා කිව්වා. ලෝකේ ඉන්න පෝසත් මනුෂ්‍ය බිල් ගේට් මම ඔහු කතාවක් කරගෙන අහගෙන ඉදී ඔහු කිව්වා මම කවදාවත් Facebook යන්නේ නැහැ. Facebook එකේ මගේ account එකක් තියෙනවා කියන්නේ සුවංශය අපා. ඒ මගේ business promote කරන්න. නමුත් මම කවදාවත් යන්නේ නැහැ Facebook. කියන්නේ සුවංශය අපා. හල්ලෙලුයා. මම හොටෙල් එකට යන්න ඉස්සෙල්ලා මට ලෑස්ති වෙන්න ඕනේ ටික ලෑස්තිලා ඉවරයි. එතන මට ඉක්මනට මීටින් එක කරා ඒ කැම්පටේ කැවම මම ආවා. අනවශ්‍ය දේවල් මම කන්නේත් නැහැ. කියන්නේ යේසුස් වහන්සේ අපත්. ලෝකේ බලවත් ව්‍යාපාරිකෙක් ආවා. ඔහුගේ කතාව මම අහලා හිටියා. ඔහු මේ ඒ ඔහුත් ඒ කතා කරද්දී ටෙලිවිෂන් ඒ ටීවී එකේ ඇමරිකාවේ කතා කරද්දී ඔහුගෙන් ඇහුවා ඔබ හැමතැනටම අඳින්න ඔය නිල් ටී-ෂර්ට් මොකද විශේෂත්වය? ඒකේ මොකක් හරි ඔබට තියෙනවද විශේෂත්වය? නෑ, මට ෂොපින් කරන්න වෙලාවක් නෑ. කඩේට ගියාට පස්සේ මේ නිල් ටී-ෂර්ට් ඔක්කොම පෙට්ටි අර මං ගෙදර එනවා. කියන්නේ යේසුස් වහන්සේ අපත්. Hallelujah. සෙනෙවන්ද සහෝදර සහෝදරී ඒකයි. අද මිනිස්සුන්ට එලියා අහප් කනබොන මිනිස්සු කීක තමයි වැරද්ද. නමුත් එලියාගේ කර්මල් කන්දට. Hallelujah. Hallelujah. සෙනෙවන්ද කියන්නේ යේසුස් වහන්සේ අපත්. යේසුස් වහන්සේ අපත්. මම දැකලා තියෙනවා පාලකුරු උදේ පාන්දර Facebook එකේ. නමුත් ඔබගේ පාස්ට උදේ පාන්දර දැන ගහගෙන මෙතන ඉන්නවා. ඒ පාලකුරු හැමදාම මෙතනම සිටිනවා. නමුත් ඔබගේ පාස්ට එන්නේ ඉස්සරහට යනවා. කියන්නේ යේසුස් වහන්සේ අපත්. Hallelujah. රැ කල්පනා කරන උදේ කන්නේ මොනවද කියලා. රැ කල්පනා කරන උදේ යාච්ඤා කරන එක ගැන නෙමෙයි. දාවිත් කියනවා මම ලෑස්තිලා ඉන්නවා හෙට උදෑසන වහන්සේ මුණ ගැසෙන්න මගේ යාච්ඤාව පිළියෙල කරගෙන. කියන්නේ යේසුස් වහන්සේ අපත්. යේසුස් වහන්සේ කිව්වා ගෝලයන්ට සමාරිය ළිඳ ළඟදී මට හොඳ කෑමක් කන්න තියෙනවා. මොකද්ද? සෙනගෙන උන්වහන්සේ ළඟට. Hallelujah. ස්වාමීන් වහන්සේගේ කෑම මගේ කෑම නම් ස්වාමීන් වහන්සේ කැමැති ඉෂ්ට කිරීමයි. මේ වර්ෂයේ ඔබගේ කෑම ස්වාමීන් වහන්සේ ළඟ තිබෙන ආහාරයි. මිනිස්සු ජීවත් වෙන්නේ රොටි වලින් පමණක්. Hallelujah. ඔබ හොඳට කල්පනා කරලා බලන්න නිකන් මේ ප්‍රැක්ටිකලි නිකන් සාමාන්‍ය ඔබ හොඳට කාපු දවසර හොඳට නිදා ගන්නවා. Hallelujah. බැංකු ෆොන්ඩක් අදින්නේ හරි අමාරු යන්නේ. කියන්නේ යේසුස් වහන්සේ අපත. ඒක ඔබටම පාඩුවේ. ඔබ අසනීපයක් කියලා ඩොක්ටර් ළඟට ගිහම ඉස්සලා ඩොක්ටර් හරි මොනවද කන්නේ මොනවද කන්නේ මේ වඩු කරගන්න. ඒ නිසා කණ්ඩ බොණ්ඩ ඔබ ජීවත් වෙන. නමුත් ඊට වඩා ඔබ ඉදිරිය වැදගත්. Hallelujah. ඒ නිසා එලියා ගියේ කොහෙටද? කර්මෙල් කන්ද. මොනවද කළේ? අනිත් කෙනා සෙනෙවන්ද සහෝදර සහ ෂා චිකන් ෂා ෆ්‍රයිඩ් රයිස් ෂා අයිස් ක්‍රීම් ෂා වටලප්පා කියද්දි අහ මොකද හිට මැරුණා තද කාලා කියලා ආබ්‍රහම් අහබ්බිද්දි එලියා මොනවද කරේ? එලියා කර්මෙල් කන්දට කියලා ඔහු මෙහෙම කරන් සිටියා. ස්වාමීනි ඔබට මහිමය වේවා. ඔබ වහන්සේ මාව මෙවැනි තැනකට කැඳවු නිසා ඔබට ස්තුති වේවා කියලා ඌ ඌ ලෝගහගෙන සිටියා. කියන්නේ යේසුස් වහන්සේ ආපත් කර්මල් කන්දර වෙලාම හිටියා. ඒක තමයි ස්වාමීන් වහන්සේ අපි උගත්තේ. මොකද්ද සිද්ධ වුනේ? අහබු පසු කරගෙන ඉදිරියට ගියා. දෙවියන් වහන්සේට මෝසෙස් ඉදිරියට හැඬ කැදී අහද්දී දෙවියන් වහන්සේ ගනුබේ අත මොස් ඉදිරි අතෝසවන්ට අතෝසවන්ට නුඹේ මූදරේ ඉහෙලින් ඔබ දන්නව වෙන අය අතේ සුවන මේක වෙන්නේ නැහැ. වෙන අතේ සුවන මේක වෙන්නේ නැහැ. දෙවියන් යේසුස් වහන්සේගේ වචනේ හැම කෙනාටම යක්කු එළවන්න බලය දීලා තිබුණා. හැම කෙනාටම යක්කු එළවන්න බෑ. ඒ බලය දීලා තිබුණා හැම කෙනාටම යක්කු එළවන්න බෑ. දෙවියන් වහන්සේගේ වචනේ බලය දීලා තිබුණා රෝගීන් සුව කර හැම කෙනෙක්වත් තිබුණා රෝගීන් සුව වෙන්නේත් නැහැ. ඒකට හේතුව දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න ඕනේ. හල්ලෙලූයා. මෝසෙ සතිස්සුව හරතු උදේ දෙකට වේදුනා. මොකද මෝසෙ ස්වාමීන් වහන්සේටගේ මිනිසයා හැම වෙලෙම ස්වාමීන් වහන්සේ අභූකේ ඉඳගෙන ස්වාමීන් වහන්සේට මොරගසන මිනිසයා. හල්ලෙලූයා. සෙනෙහවද සහෝදර සහෝදරේ ඔබ හැමෝ දැස්සනකම නැකිරලා
ಸ್ವಾಮಿನೂ ಆಸೆ ತೆಕ್ಕಿದಲ್ಲ ಸ್ವಾಮಿನ ಬಿಡಿ ಸ್ತುತಿಗೆಲೆ ಅದ್ದಿ ಒಬ್ಬ ದಣ್ಣದು ಒಬ್ಬ ವಿಶೇಷಿತ ಮನುಷ್ಯ ಒಬ್ಬ ಅತೋಸ್ವಾದಿ ಪುದುಮ ದೇವಾಲ್ ವೆಂಟಿಯಾನು ಒಬ್ಬ ಕಥಾಕರದಿ ಬಾಳವಾದ ದೇವಾಲ್ ಸ್ವಾಮಿನ ಆಸೆ ಕರಂಟಿಯಾನು ಹಾಲೆಲ್ಲೂಯ್ಯ ರಾತುಂಬುದ ದೇಕಡ ಬಿದ್ದುಣ ಮೋನ ದೇಹಕ್ಕು ಬಿದ್ದ್ರಿ ಅವತ್ ಇವ ಸ್ಯಾಲ ಪರಾಜ ವೆಂಟಿಯಾನು ಹಾಲೆಲ್ಲೂಯ್ಯ ಹಾಲೆಲ್ಲೂಯ್ಯ ಕ್ಯಾನ್ ಯೇಸು ಸ್ವಾಮಿ ಸೇಹಾಪ ಮೇ ಸೇವೆ ಆರಂಭ ಕಲಿಯಬೇಕು ಫಾಸ್ಟ್ ಮುಖ ಊಟ ಉಪಾಧಿ ತಿಬ್ಬೇನೆ ಊಟ ಸಂವಿಧಾನ ತಿಬ್ಬೇನೆ ಊಟ ಮುದಲ್ ತಿಬ್ಬೇನೆ ರುಪಿಯ ಹಾರು ಸಿಗುದ್ರ ಮುದಲ ಕೆಕ್ಕ ಹುಮೆ ಪದೇ ಸೆಟಾ ಊಟ ಇಂಡ ತನಕ್ ತಿಬ್ಬೇನೆ ಊಟ ಎದ ಇಲ್ವಾ ಅಂತ ಎಕ್ಸಿಟಿಯೇನೆ ನಮ್ಮ ಸ್ನೇಹವಾದ ಸಹೋದರ ಸಹೋದರಿ ಓ ಪುರುದುನ ಉದಯಸನ ದೇವಿಯನ್ನು ಹಸ್ತ ದನಗಾಂಡ್ ಓ ಪುರುದುನ ಹೆಮ ರಾತ್ರಿಗ ಯಾಚಾ ಕರಣ್ಯ ತು ನಿಂದರ್ಗಿಯೇನೆ ಹೋ ಕವದಾವ ಹೆಮ ರಾತ್ರಿಗ ಯಾಚಾ ಕಲತಮ ಓ ಸ್ವಾಮಿ ಹಸೆ ಓ ನಿದಾಗಂಡಗಿ ಹಾಲೆಲುಯ್ಯ ಹೆಮ ಉದಯಸನವು ನಕಿಟಲ ಯಾಚಾ ಕಲ ಹೆಮ ರಾತ್ರಿಯಗ ನಿಂದರ ಪದ ಹು ಯಾಚಾ ಕಲ ಸರ್ವ ಬಳದಾರಿ ದೇವಿಯನ್ನು ಹಂಸೆ ಸೆನೆಯವಾದ ಸಹೋದರ ಸಹೋದರಿ ವ್ಯಾಪಾರ ಕಡಾ ಕಪ್ಪಲ್ ವೆಚ್ಚ ಪೌಲ್ ಕಡಾ ಕಪ್ಪಲ್ ವೆಚ್ಚ ಪಾರಡ ವೆಡಿಚ್ ಬೇಬದುಕೊಮ್ಮೆ ಜೀವಿತ ವಿನಾಶ ವೆಚ್ಚ ಮೇ ಪುದ್ಗಲೆ ವರಗನ ಕಲ್ವಾರಿ ಪಾವು ನಮಸ್ಕಾರ ಸಭಾವ ನಗಾಸಿಡೇವ ಅದರ ಫಲವಾದ್ಯ ವಿಲಾತಿಬೇನೋ ಹಾಲೆಲುಯ್ಯ ತಾವು ಟಿಕ ಕಾಲಕ್ಕೆ ಮೇವಣಿ ಟೋಡ ಸಭಾವ ಕುಲಿಯ ಪಿಟಿ ಅತಿವೆಂಟಿ ಅನೋ ಸ್ನೇಹವಾದ ಸಹೋದರ ಸಹೋದರಿ ಸ್ವಾಮಿನ ಹಂಸಿ ಹಾ ಪತ್ತೇಕಡೆ ಹೇತು ಸ್ವಾಮಿನ ಹಂಸಿ ಅಭಿಮುಖ ಹಸ್ತೆ ಒಬ್ಬ ಇದಿರ ಇದ ರಥು ಮೂದ ಹೇಳಿ ಅತೋಸು ಅದಿ ರಥು ಮೂದ ದಿಗಡ ಬೆದ್ದುನ ಈ ಸಾಯಸನಕ ರಥು ಮೂದ ಬೆದಿಂಗಿಯ ಒಬ್ಬ ಮೇ ಜೀವಿತ ಅಂಟ್ಯಾನೋ ಸಿಲು ಬಾದ ಜಾಹರ ಗಣಿಸರ ಆಟ ಆರಂಭ ಕರಂಟ ಯಾ ಚಾಂ ಇಸ್ತಿರು ಅಲ್ಲ ಗಣಿಸ್ರಿ ಒಬ್ಬ ಜೀವಿತ ಮೊಣ ಅತಿಬುನಾಥ್ ಸಿಯಲ್ಲ ಪರಾಜಯಲ ಒಬ್ಬ ಇದಿರೇಟೆ ಅಂಟ್ಯಾನೋ ಮೊಣ ನೆತಿವುನಾಥ್ ಏ ಸಿಯಲ್ ದೇವಿಯನ್ ವಾಹಸಿಗೆ ಹಸ್ತೇ ನಿಸ ಮೊಣ ನೆತಿವುನಾಥ್ ಒಬ್ಬ ಇಸ್ತರ ಹಟೆ ಅಂಟ್ಯಾನೋ ಅಭಿನಯ ಗಿಸ್ತಿನ